ශවිෂ්ඨක YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. දැන් අපි හැමෝම වගේ වැඩ කරන්නේ ටෙක්නොලොජි එකත් එක්ක. අපි කම්පියුටර්, ස්මාර්ට්ෆෝන්, තව අපි වෙන වෙන තැන්වල ඩිජිටල් කම්පියුටින් ඩිවයිස් පාවිච්චි කරනවා. අන්න ඒක නිසා අපේ මේ ටෙක්නොලොජි එක හරියට පාවිච්චි කරන්න නම් අපි මේවා ගැන හරි අවබෝධයකින් ඉන්න ඕන. අපි අද කතා කරලා බලමු මේ software operating system සහ application කියන්නේ මොනවාද කියලා. पावचिकन हेम डिवाइस वेड करें एक मम्मे स्मार्टफोन उदाहरण हितन फोन ओन करोटो वेड कर फोन की संकेत वेड कर डिवाइस फोन वेरे लांग्वेज अभी तव लांग्वेज फोन रिज्यूम अभी लांग्वेज तेरूंगे अभी मे विधि फोन तेरूंगे बे අපිට මේක කෝල් එකක් ගන්න ෆොටෝ එකක් ගහ ගන්නවත් බැහැ. ඒකට විසඳුමක් විදිහට අපි දෙන්නට දෙන්න තේරුම් ගන්න අපිට ඕන වෙනවා software කියලා જાතිය. software කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ෆෝන් එක ඇතුළට install කරන්න පුළුවන් જાතියක් තමයි මේ software කියන්නේ. ඉතින් software විදිහට ගත්තොත් software ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි system software. අනිත් එක තමයි application software. ඉස්සෙල්ලාම බලමු මොනවාද system software කියන්නේ කියලා. अभी मेक कथा करपरेटिंग सिस्टम्स अभी अभी फोन दागे ऑपरेटिंग सिस्टम ऑपरेटिंग सिस्टम की सिस्टम सॉफ्टवेयर मे ऑपरेटिंग सिस्टम इकट्ड पूर्व अभी दौर अभी तेरह भाषा में कथा करें ऑपरेटिंग सिस्टम दौर अभी लसन इंटरबेस बलागन पूर्वें इतने अभी पूर्व मे मेवी यूट्यूब अंदा ये फनवेडे ऑपरेटिंग सिस्टम हरह भाषा ट्रांसलेट कल फोन मेन मे विधि दुनम तम फोन तेरूंगारा यूट्यूब ओपन कल फोन तीन बाइनरी लैंग्वेज ट्रांसलेट ऑपरेटिंग सिस्टम हेकिन इतनी दंगल तेरन ऑपरेटिंग सिस्टम की कंप्यूटर डिवाइस पावच कम यालवे वगे तम मोकद हेमदेम ट्रांसलेट करसा දැන් ඔයාලට ඔපරේටින් සිස්ටම් ගැන අයිඩියා එකක් තියෙනවා කියලා හිතනවා. මේක ප්‍රධානම කරන්නේ යූසර් සහ ඩිවයිස් වල හાર્ඩ්වෙයාර්ස් අතර දුරස්භාවය නැති කරලා අපිට පහසුවට කම්පියුටර් ඩිවයිස් පාවිච්චි කරන්න ඉඩ දෙන එකයි. තව කම්පියුටර් ඩිවයිස් වල තියෙන හැම ප්‍රධානම දෙයක් ගැනම මේ ඔපරේටින් සිස්ටම් එකෙන් හරිය අවබෝධයක් තියෙනවා. ඔපරේටින් සිස්ටම් වලට උදාහරණ විදිහට Samsung ෆෝන් වල තියෙන Android මොබයිල් ඔපරේටින් සිස්ටම් එක Android පාවිච්චි කරන ඔයාලා දන්නවා ඒක ගැන. තව iPhone තියෙන අයට පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එක තමයි iOS කියන්නේ. ඒ වගේම තමයි Microsoft, Nokia තියෙන අයට Windows කියලා වෙනම ඔපරේටින් සිස්ටම් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔපරේටින් සිස්ටම් තියෙන්නේ. අපි හෙනයි යන application software ගැන කතා කරමු. ඉතින් අපි කලින් කතා කරපු system software එකට ගොඩක් වැඩ කරන්න අමාරුයි. එයාට මේකේ ප්‍රධාන ටික control කරන්න විතරයි දන්නේ. एप्लीकेशन सॉफ्टवेयर तमें अभी हेमो पावचिकन एप्स की ऑपरेटिंग सिस्टम एक उदयोदान पुनः यदू नेत्तं एप्लीकेशन नेत्तं अभी एक किटिंग के एप्स की थिंक उदाहरण की अभी सिंधु अखण सिंधु अहन ओन खेमती एप मेन मे विधि तौरगन पीसी ना फोन इंस्टॉल कर अभी मे इंस्टॉल करना ऐप्स එකට කියන ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් කියලා. තව අපිට ෆොටෝ එකක් එඩිට් කරන්න ඕන නම් අපි හිතමු ෆික්සාට් ඇප්ලිකේෂන් එක කියලා. අන්න ඒක ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක්. අර ඔපරේටින් සිස්ටම් එක උඩ රන් වෙන ඇප් එකක් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් කියලා කියන්න පුළුවන් අපිට. තව උදාහරණයක් කිව්වොත් අපි කැමති ගේම් එකක් කියන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක්. ඉතින් මං හිතනවා සොෆ්ට්වෙයාර් ගැන දැන් ඔයාලා යම් කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා. හරි. अंतिम कथा करूँ सॉफ्टवेयर पीसी एक मेक आदेश करना हेट एक मेदन के लिए दोनों देवाल में तम एक एक तपित यूस रिज्यूम कम्युनिकेट कर एक अवश्य सिस्टम सॉफ्टवेयर ऑपरेटिंग सिस्टम कंप्यूटर में तीन ऑपरेटिंग सिस्टम टिका उदाहरण दीट गुडा प्रसिद्ध तम विंडोज की विंडोज वाला वर्षन तीन विंडोज 7 विंडोज 8 विंडोज 10 के वगे तम एपल कंप्यूटर्स मैकोएस की ऑपरेटिंग सिस्टम में खादा तीन तब लिनक्स की तब ऑपरेटिंग सिस्टम में कटती है एके
Fedora, Ubuntu, Ubuntu, Debian වගේ දේවල් ගොඩක් තියෙනවා. තව දෙයක් තමයි මේ ස්මාර්ට්ෆෝන් වල සහ PC වල තියෙන ඔපරේටින් සිස්ටම් එකිනෙකට වෙනස්. ඒකේ එක එක සිස්ටම් වල තියෙන එක එක ෆීචර්ස්. ඒ කියන්නේ ඒකේ එක දේවල් වල කරන්න පුළුවන් දේවල් අනිත් ඒවා වල කරන්න බැහැ. උදාහරණයක් ගත්තොත් iPhone එක කරන්න පුළුවන් දේවල් Android එකේ කරන්න බැහැ. Android එකේ කරන්න පුළුවන් සමහර දේවල් iPhone එකේ කරන්න බැහැ. ඒ වගේම තමයි කම්පියුටර් වල. ඒක හින්දා තමන්ට ගැළපෙන විදිහට තමන් ආස ෆීචර්ස් තියෙන ඔපරේටින් සිස්ටම් එක තමයි අපි තෝරගන්න ඕනේ. ඉතින් මම අද හිතනවා ඔයාලට ප්‍රධාන සාමාන්‍ය සොෆ්ට්වෙයා, ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා සහ ඔපරේටින් සිස්ටම් ගැන මනා අවබෝධයක් එන්නති කියලා. තව ඔයාලා දැනට පාවිච්චි කරන තියෙන ඔයාලට ආස ඔපරේටින් සිස්ටම්ස් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඔයාලට මේක වැදගත් වුණා නම් subscribe කරන්න, like කරන්න, අනිත් අයටත් දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.